අපිට මෙහෙම කරන්න බැරිද මේ? අපිට දැන් මෙතන ෂුටයි. ළමයික ශ්‍රී ලංකාවේ නවනතර ක්‍රීඩා පිටිය තමයි විතරක් තුනේ කරලා. අපිට මේක පරිසර පද්ධතිය කරන්නේ. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලාරේ. එතකොට කඩලාරේ භූමිය අපිට මාදි තව 1000 ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණය එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා. මේකෙන් මේකේ කඩලාන හදන්න මුලින්ම තියෙනවා. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම කුංචි දූපත. මේක ලෝකයේ අනෙක් රටවල් ගත්තාම අපි බොහොම කුංචි රටක්. මේකෙදී අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ මනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමත් ගියාපම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මොකද කියලා නම් මේ සීල වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරමු කියන්නේ මගේ අදහස. මේක රජයේ වනාන්තර භූමිය अक्षर ඒ හෙක්ටයාර 86 නු මේ වෙනකොට අන්න බෙදෙනවා ඉදා කච්චේ කියන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් කියනවා 52ක්. එක බොයිලර් එකකට දැන් හැම දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උදා ගන්න ගස් කො. ඔක්සිජන් සිවලා නැහැ ළමයි බොරු ගන්න යවන්න. ඔක්සිජන් සිවලා වැඩක් නැහැ කියන මේ මිනිස්සු. සයන්ටිෆික් මොෂන් එකක් ගන්නවද? ගමේ කොටේ මිනිස්සු ටොන් කියන වැඩ කරන්නේ. මෙච්චර ගන්න उसे मेतन अभी සාම කාමයේ යන පුරවන්න නම් හොඳයි. එහෙම එහෙමයි. දැන් මාකාර දැන් සදරකෝ විසාන සම්ක්ෂණයක් කරා. මේ සම්ක්ෂණයේ දුප්පත්කම කටේ විකමා මේ කටේ සින්නකට යන්නේ නැහැ. ඔය කාර්යය පැතර දියලා අනිත් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඔව්. ඒක මෙතන ඉන්නේ